අද ක්‍රීඩා මාත්‍යංශ කැඳවලා තියෙන්නේ. ක්‍රීඩාව අදාළ නිලධාරීන් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ක්‍රීඩාව ගැන කතා කරන අහන්න කවුද ඉන්නේ දැන් මෙතන? දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ස්පෝර්ට්ස් කවුද? ඒඩීලා හතර දෙනෙක් ඉන්නවා. කවුද? දැන් ඔයාද ඩිරෙක්ටර් ස්පෝර්ට්ස්? ඔව් සර්. ඒඩීලා හතර දෙනාගෙන් කී දෙනෙක් ඉන්නවද ඇවිල්ලාද? පර්මනන්ට් ඉන්නේ දැනට දෙන්නයි ඉන්නේ අපිට. ආර්.බී. වික්‍රමසිංහ මහත්මයා විදේශගත වෙලා තියෙනවා. ඒ වගේම ආර්.ටී. අල්පොන්ස් මහත්මයා ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ඒ දෙන්න විතරයි පර්මනන්ට් සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ. ඔයදුර අනිත් දෙන්නා මොකද? දැන් මේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා වලට අදාළ නිලධාරී ටික නැත්තම් මොකද්ද ප්‍රශ්නේ? මේ ආයතනයේ ව්‍යුහය මොකද්ද කියලා අහපුවම ඔබතුමාලාගෙම තේරෙනවනේ එක්කෙනෙක් අහනවා අනිත් එක්කෙනාගෙන් අනිත් එක්කෙනා කියනවා තව එකක් එක්කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා කියනවා තව එක්කෙනෙක් කියනවා උසාවියට ගියයි කියලා. මෙතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලෝ පැය භාගයක් වාඩි වෙලා හිටියනේ. ඒ කාලෙදිවත් ඔයගලන්ට අඳුන්වා දීමක්වත් කරගන්නට බැරි නම් ඔයගලන්ගේ ආයතනයේ පිළිබඳව ස්පෝර්ට්ස් වගේ විෂයක් කොහොම කරයිද කියලා මහජනයාට සැකයක් මතුවෙන එක සාධාරණයි නේද? 2015 ඉඳලා 2022 දක්වා ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකෙන් ව්‍යාපෘති 17ක් වැඩ අවසන් කළා බාර දීලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක බාර දීලා තිබ්බට දැනට ඒක අදාළ කාර්යයට යොදා ගන්න බැරි තත්ත්වෙන් තියෙන්නේ. මේ වෙනුවෙන් මිලියන 1588ක් වගේ වැය කරලා තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් වැය කරලා මේ ව්‍යාපෘති අදාළ කාර්ය සඳහා යොදා ගන්න බැරි නම් මේ වියදම් කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ ඉංජිනේරුතුමා ගිය සතියේ විදේශගත වෙලා අන්තිම ඇවිල්ලා තියෙන ඉංජිනේරු මහත්මයාවත් වැඩ නිම වෙමින් යනවා. වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරයේ 97යි. නිකන් කාලේ මිදම් කරන්න එපා. ඔය 97 160 ඕවා රැස්සින් වලට කියනම විතරයි. ඕක නෙමෙයි ඇත්ත යථාර්ථය. Due to this COVID situation they have suddenly stopped that 2018-19 onwards. Some projects are already been temporarily stopped based on the direction of the treasury. පොදුවේ අපි යෝජනා කරන්නේ මෙතන මේ සියලුම ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍යාංශයෙන් වෙනමම කමිටුවක් දාලා ඒකට ඩිපාර්ට්මන්ට් එකේ සම්බන්ධතාවයක් ඇතුව අපිට මාසයක් ඇතුළත වාර්තාවක් අපිට අවශ්‍ය වෙනවා මේ ව්‍යාපෘති මින් ඉදිරියට කරනවද නැද්ද? දැනට තියෙන තත්ත්වය මොකක්ද? නතර වෙන්න තිබෙන හේතුව මොකක්ද? කවද්ද මේක ඉවර කරන්නේ? ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2016-17 කාලයේ ටොරන්ටන් හොකී ක්‍රීඩාංගණය අලුත්ඩියක් කිරීමක් කරලා තියෙනවා. මිලියන 31.8ක් වියදම් කරලා. දැන් මේක ලංකාවට තියෙන එකම හොකී ටර්ෆ් එක. රාත්‍රී කාලයේ ඒ ටවර් එකේ ආලෝක මේකේ උස මීටර 20ක් තියෙන්න ඕනේ. නමුත් මේක දැන් හදලා තියෙන්නේ මීටර 16කට. රාත්‍රී කාලයේ ටර්ෆ් එක හොකී තරඟ වලට භාවිතා කරන්න බැරි තත්ත්වයකට වෙලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියත් එක්ක බලනකොට. මේ කවද්ද හැදුවේ? කොච්චරක් සැලවිදම් කළාද? මේ අදාළ අමාත්‍යාංශය අදාළ අතිරේක ලේකම්වරු මේකට උත්තර දෙන්න කරුණා කරලා. But when we raise a question, you all are looking at each other and asking for points. This is not acceptable. අදාළ වගේ කියුතු නිලධාරියා කතා කරන්නේ මේ මං අහන්නේ නිදහස් චතුරස්‍රයේ තිබෙන හොකී ක්‍රීඩා පිටිය අයිතියේ තියෙන ක්‍රීඩා අමාත්‍යාංශයටද ක්‍රීඩා සංගමයටද ක්‍රීඩා දෙපාර්තමේන්තුවටද? මේ ව්‍යාපෘති කරපු ඉංජිනේර මේ වෙනිට අපේ දෙපාර්තමේන්තුවේ නැහැ. එයා රට ගිහිලා ඉන්නේ. එයා අයිතියේ එකකුත් නැහැ. ක්‍රීඩාංගණය හොකී ෆෙඩරේෂන් එකට බාර දුන්නේ ගිය අවුරුද්දේ. ඔය බාර දුන්නේ ඔයාලා හදලා දිනනේ බාර දුන්නේ. එතකොට දැන් ෆෙඩරේෂන් එකේ වක්කීමක් නෙමෙයි තියෙන්නේ. ඔයාලා මේක හදපු එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයට බැයිනම් හරි ප්‍රමිතියකට අනුව ක්‍රීඩා පිටි සකස් කරන්න වෙන කාටද පුළුවන් ඉන්නේ? හදලා පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට පමණයි හොකී ෆෙඩරේෂන් එකට දීලා තියෙන්නේ. හොඳයි. ඒක පාවිච්චි වෙන නිසා සර් කියන්නේ මේ. දැන් ඔයාලා කිව්වා ක්‍රීඩාව දිනු කරනවා කියලා. දිනු කරන්න ඕන නම් අපි ඉන්න තැන බලාගන්න ඉබයි ඉස්සෙල්ලාම. මල්ල ක්‍රීඩා වලින් අපි දෙවෙනි තැන ඉන්නේ. මල්ල ක්‍රීඩා කීයකින්ද? ඕවරෝල් ගත්තොත් එහෙම සර්. නෑ ඕවරෝල් හදාගෙන ක්‍රීඩාව දිනු කරන්න බෑනේ. ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට අපි දැනගන්න ඕනේ. අපි ඉන්නේ කොතනද? මේක ගැන නැද්ද වාර්තාවක් ක්‍රීඩා මාත්‍යංශ? වාර්තා හදලා තියෙන්නේ සර්. මේ ඉඳන් වාර්තා කොහෙද තියෙන්නේ? ඔව් ඉදිරිපත් කරන්න පුළුවන් සර්. ඒක මම ඉදිරිපත් කරන්නම්. ඔව් දැන් කියන්නේ ඉතින් ඒවා. ඔයාලා දැනගන්න තු කොහොමද උත්තර දෙන්නේ? ක්‍රීඩාවේ මොනවද ප්‍රභේදයන් තියෙනද? ඔලිම්පික් වල කීයද? ලෝක ශූරතාවයේ කීයද? පොදු රාජ්‍ය මණ්ඩලයේ කීයද? කොහොමද ඒ ටික? ඇත්ලටික් වල තියෙන්නේ සර් 19යි තියෙන ඉවෙන්ට්ස්. ලෝක ශූරතාවක් තියෙනවා, ඔලිම්පික් වලක් තියෙන්නේ 19යි ඉවෙන්ට්ස්. තියෙන ගාන ගැන මම නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. There are 40 items in Olympic. There are 32 this time in 2024 Paris. Olympic Games. She being a member of the parliament, okay. Handling a different subject, she is aware. මේක පළවෙනි දේ තමයි මට නම් හරි පුදුමයි. මේ ඔඩිට් ජෙනරල් තුමාගේ රිපෝට් එක ගත්තම මුළු රිපෝට් එකම තියෙන්නේ උනේ නැහැ කියන එක. එක්කෝ සල්ලි වේදම් කරපුවා ආගයක් නැහැ කියන එක. ජාතික සැලසුමක් ඇත්තෙම නැහැ. මේ කාර්ක සභාවට කැඳවපු දුර්වලම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව. සියලු නිලධාරීකට වකින් බාර ගන්නට කිසිදු සූදානමක් නැහැ.
ලංකාවේ ක්‍රීඩා කීයක් තියෙනවද? සර් දැනට 73ක් අපේ රටේ කීයක් තියෙනවද නැෂනල් රෙකෝඩ්ස් බලන ක්‍රීඩා? සර් හැම ක්‍රීඩාවෙම සර් නැෂනල් රෙකෝඩ් එක කියව කරන්න පුළුවන්. ඒ ක්‍රීඩා ගණන කීයද? සර් නිශ්චිත වශයෙන් ඒකට උත්තරයක් දෙන්න අමාරුයි සර්. දෙන්න අමාරුයි. නැද මොන අමාත්‍යංශද මේක අහන්න ඕනේ? සෞඛ්‍ය අමාත්‍යංශ ගෙන්නන්නද? කාන්තා කටයුතු අමාත්‍යංශය හරි නැත්නම් මොකක්ද අමාත්‍යංශ ගෙන්නන්න ඕනේ? අපිට එක දෙයයි පේන්නේ මෙතන. ඔතන ඉන්න කිසි කෙනෙක් මේකට සූදානම් නැහැ. මේක අධ්‍යයනය කරලත් නැහැ. ඒකට අපිට ඕගලන්ට උත්තර දෙන්න බෑ. දැන් ඒකයි මෙතන මේ වෙලා තියෙන්නේ. අපිත් අපේ කාලය කනවා ඉඳගෙන ඒක හින්දා මේ තේරුමක් නැහැ. මං හිතන්නේ මේක මං කියනකම් දන්නේ නැහැ ඔලිම්පික් වල ගේම්ස් කීයක් තිබ්බද කියලා. ඒ ටිකවත් ඒගොල්ලෝ දන්නේ නැත්නම් ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකක් හැටියට මං දන්නේ නැහැ. එතනින් එහාට නම් මේ මොකක්ද අහන්න ඕනේ ප්‍රශ්න කියලා අපිට තේරෙන්නේ නැහැ. නැවතත් මේගොල්ලන්ව කැඳවන්න වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව පිළිබඳව අපට ඉතාමත් හොඳ නිගමනයක් දැන් අපට ගන්න පුළුවන්. රටක් විදිහට ක්‍රීඩාවටත් සරණං ගච්ඡාමි තමයි අපිට කියන්න තියෙන්නේ. අපි නැවත වතාවක් අමාත්‍යාංශය ක්‍රීඩා දෙපාර්තමේන්තුව කැඳවනවා අපි. ඒකෙන් ඉඳන් මාස එකමාරක් ඔක්තෝබර් 20 වෙනිදාට පෙර ව්‍යාපෘති පිළිබඳව අපිට ලබා දෙන්න ඕනේ.